ඔෆිස් එකේ විතරක් නෙවෙයි මම දැන් ගෙදරදි IDD කෝස් ගන්න SLT ෆෝන් එකේ. ඔබේ නිවසේ SLT දුරකථනය දැන් IDD පහසුකම සහිතයි. This is Avadharana Late Night. අයිබෝවන්. ජාත්‍යන්තර ප්‍රමිතියෙන් ප්‍රවෘත්ති වාර්තා කිරීමේ දේශීය සන්නාමය අදදරණ. අදදරණ රාත්‍රී 10 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට මම කලිදු කරුණාරත්න. ප්‍රථමයෙන් ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තීරණාත්මක සාකච්ඡාව ජනපති නිල නිවසේ. අර්බුද මැද දයසිරි සහ රවි එකම වේදිකාවක. මිනුවන් ගොඩ ඉඩම් වංචා කල්ලියක් කොටුවේ. අග්‍රාමාත්‍යවරයාට විරුද්ධව ඉදිරිපත් වූ විශ්වාස භංගයේ යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කැබිනට් අමාත්‍යවරු ඇතුළු 16 දෙනා සම්බන්ධයෙන් තීරණය කෙරෙන තිරනාත්මක මධ්‍යම කාරක සභාව රැස්වීම තවමත් පැවැත්වෙනවා. ඒ කොළඹ ජනාධිපති නිල නිවසේදී. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව ඉදිරිපත් වූ විශ්වාස භංග යෝජනාවට පක්ෂව ජාතික ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති අමතිවරු 16 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීමත් සමග ජාතික ආණ්ඩුව තුළ මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය වුණා. එහිදී ඊට පක්ෂව ඡන්දය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති අමතිවරුන් ආණ්ඩුවේ තමන් දරන ඇමතිදුරවලින් ඉවත්වීමට අවස්ථාව ලබා දෙන ලෙස පසුව ජනාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලීමක්ද සිදු කළා. යතරි කුත්සෙන සුරාදා රාත්‍රියේ ජනාධිපතිවරයා හමු වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරු පිරිසක් එලෙස විශ්වාස භංගයට පක්ෂ වූ නිදහස් පක්ෂ ඇමතිවරු සමග කටයුතු කිරීමට තම පක්ෂයට විරෝධය දක්වන බව ජනාධිපතිවරයාට දැනුම් දුන්නා. මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණාත්මක මධ්‍යම කාරක සභා රැස්වීමක් ජනාධිපති නිල නිවසේදී අද පැවැත්වෙන්නේ එවන් පසුබිමකයි. මේ අතර විශ්වාස භංග යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති අමතිවරු 16 දෙනා අද පෙරවරුවේ රාජමාත්‍ය ලක්ෂ්මණයාප අබේවර්ධන මහතාගේ නිවසට රැස්වී සාකච්ඡාවක නිරත වී තිබෙනවා. අද රාත්‍රියේ පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්වීමේදී තමන් දරන තනතුරුවලින් නිවත්වීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කිරීමට එහිදී ඔවුන් එකඟතාවයකට පැමිණි බවයි වාර්තා වන්නේ. අමාත්‍යදුරුවලින් නිවත්වුවද තවදුරටත් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව තුළ සහය දක්වමින් කටයුතු කිරීමට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැරදා නොයෑමට අද උදැසන පැවති සාකච්ඡාවේදී තීරණය වූ බවද සාකච්ඡාවට සහභාගි වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයෙක් අද දෙරණට සඳහන් කළා. අදහස් කරනවා මේ ඇමති තනතුරු වලින් ඉවත් වෙලා ජනතාව බලාපොරොත්තු වන ආකාරයට කටයුතු කරන්නට අවසර අවස්ථාව අපට ලබා දෙන්න කියලා. සහයෝගෙන් වැඩ කරන එක කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට තමයි ඉවත් වුණත් කටයුතු කරන්නේ. පැහැදිලිවම ජනාධිපතිතුමා ප්‍රගතිශීලී ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් හැටියට ජනතාවාදී අදහසකට අද මධ්‍යම කාරක සභාවේදී එකඟ වෙයි කියලා අපි පැහැදිලිව විශ්වාස කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂෝ ජ්‍යේෂ්ඨයෝද නවකයෝද කියන කාරණාව මං හිතන්නේ වැරදි අර්ථකථනයක්. මොකද සුසිල් ප්‍රේමජයන්ත මහත්තුමත් මමත් පාර්ලිමේන්තුවේ 2001 අවුරුද්දේ. ඒ වගේම ෆෞසි අමතුමා කියලා කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න පැරණිම සමාජික. නිමා සිරිපාල් සිල්ලා අමතුමා කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නවකයෙක්ද? ඒ නිසා මේක නවකයෝ ජ්‍යේෂ්ඨයෝ අතර කියන ප්‍රශ්නයක් නෙමෙයි. මන්ත්‍රීවරු 23 දෙනෙක් එකට ගැතුලා තීන්දුවක් ගත් කොන්ද කෙලින් තියාගෙන ජනාධිපතිතුමාව ආරක්ෂා කළ යුතුයි කියන එක. ඉතින් 16යි 23යි කියලා කියන්නේ නොම්බරේ ලොකු මොකද්ද කියලා මං අමුතුවෙන් කියන්න ඕන කමක් නැහැ. The big story. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ නවතම තොරතුරු දැනගැනීම සඳහා අප දැන් සම්බන්ධ කරගන්නවා ජනාධිපති නිල නිවස අසල සිටින දුතික ගයශාන්. දුතික
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවද පස්වරු 6:30ට පමණ ජනාධිපති නිල නිවසේදී රැස්වන් ලැබුවා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙන මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂයෙන්ම මේ සාකච්ඡාවටදී සාකච්ඡාවට භාජනය වනු ලැබුවේ පසුගියදා පැවති විශ්වාසභංග යෝජනාවේදී අග්‍රාමාත්‍යවරයාට එරෙහිව පැවති විශ්වාසභංග යෝජනාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පක්ෂව ඡන්දය ලබා දුන්නු මන්ත්‍රීවරුන් 16 දෙනා සම්බන්ධයෙන් වූ අවසන් තීරණාත්මක සාධකය කුමක්ද යන්න මේ සාකච්ඡාවේදී සාකච්ඡාවට භාජනය වෙන බව තමයි දැනගන්න ලැබුණේ. තවමත් මේ සාකච්ඡාව අවසන් වෙලා නැහැ. අපි මේ තොරතුරු ලදසනින් ඔබට වාර්තා කිරීමට අද දෙරණ 24/7 තුලින් බලාපොරොත්තු වෙනවා. ස්තුතියි දුතික. මෞබිම වෙනුවෙන් යුතුකම් ඉටු කරන රණවිරුවන්ට රජයක් ලෙස ලබා දිය හැකි පහසුකම් සලසා දෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරනවා. මාදුරුවේ ප්‍රදේශයේ අද පැවති උත්සවයකට එක්වමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. මාදුරුවේ විශේෂ බලකා පුහුණු පාසලේ 48 වන මූලික පුහුණු පාඨමාලාව හැදෑරූ විශේෂ බලකා නිලධාරීන් 7 දෙනෙකු සහ සෙසු නිලයන් 189 දෙනෙකු විසිරයාමේ උළෙල අද උදෑසන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. සරබ සඳර්ශන, තූරි වාදන සහ පැරිෂුට් සඳර්ශනයකින්ද මෙම විසිරයාමේ උත්සවය වර්ණවත් වුණා. මාතෘභූමිය වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව සෑම විටම ශක්තිමත්ව තිබී ඒ ශක්තිමත් භාවය විවිධ අංශවලින් පුහුණු වීමෙන්, දැනුමෙන්, අත්දැකීම් වලින්, පරණත භාවයෙන්, ශිල්පීය ඥානයෙන් ඒ සියල්ලෙන් පරිපූර්ණ වීම ඉතාමත් අවශ්‍ය වෙනවා. අපේ යුද හමුදාව සෑම විටම අද ජාත්‍යන්තරයේ විශාල පිළිගැනීමක් තිබෙනවා. මේ ආදරණීය මාතෘභූමියට ඒ කළ යුතු සේවාවන් කිරීමට සෑම විටම රජයේ විදියට ආරක්ෂක අමාත්‍යාංශ විදියට ඔබට දිය හැකි සෑම සම්පත් ඒ වගේම සහයෝගයන් අනුග්‍රහයන් ලබා දෙනවා ප්‍රකාශ කරමින්. ඉන් අනතුරුව ජනාධිපතිවරයා මාතරුවේ විශේෂ බලකා පුහුණු පාසලේ නාපැලයක්ද රෝපණය කළා. එම උත්සවයෙන් අනතුරුව ජනාධිපතිවරයා මාතරුවේ දීවරගම්මානයේ කතෝලික දේවස්ථානයේ වෙත ගොස් එහි නව ගොඩනැගිල්ල විවෘත කරනු ලැබුවා. යහපාලන ආණ්ඩුවේ ප්‍රතිලාභ ලබා ගන්නා පක්ෂය සම්බන්ධයෙන් අද කොළඹ පැවති උත්සවයකදී ක්‍රීඩා මාත්‍ය දයාසිරි ජයසේකර සහ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක යන මහත්වරුන් අදහස් පළ කළා. ඔවුන් දෙදෙනා මෙලෙස එකම වේදිකාවකදී අදහස් පළ කළේ ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂ දෙක අතර මතභේදයක් මතුව ඇති පසුබිමකයි. සුගතදාස් ක්‍රීඩාංගණයේ මීටර් 400 සහ මීටර් 210 දහවන පත අද පෙරවරුවේ විවෘත කෙරුණේ ක්‍රීඩා මාත්‍ය දයසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් වන අතර එම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය එච්.එම්. ෆෞසි සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක යන මහත්වරුන් ද එක් වුණා. ගියේ ඔක්ටෝබර් එකේ ජනාධිපතිතුමාට කිව්වම ජනාධිපතිතුමාට තරහා ගියා. අයි මම වාර්යා කිව්වේ නෑ කියලා. ඒ අනුව මම මුදල් අමාත්‍යාංශයට ලියලා ඉව්වා මට කරුණා කරලා වාර්යා කරගෙන දෙන්න කියලා. මට මේ රේන්ජ් රෝවර් එක කරන් දුන්නා. අවසන්ද වගේ විශ්වාස බංගේ යෝජනා ගන්න එදා පරිපූර්ණ ස්ටිමේට් එක දාලා තිබුණේ. එමුත් මාලින් මේක පරිවර්තනය කළා. මට වාර්යා දුන්න නිසා මම ඡන්දෙ නොදී හිටියා කියලා. වැඩිම දැඟලුවේ එස්.පී. දිසානායකයි තිරංග සුමුති පාලයි. මේ දෙන්නම අපිට ඇවිල්ලා කිව්වා දැන් අපි බලාපොරොත්තු වෙච්ච එක්සත් ජාතික පක්ෂයේ ඡන්දේ නැහැ. අපි කරදෙනවා. ඒ නිසා අපි සියලු දෙනාම ඡන්දේ බැරි කිව අනුව කටයුතු කරමු කියලා. අපි මේක ජනාධිපති මට දෙනුම් දීලා තමයි අපි ඡන්දේ පාවිච්චි කරන්නේ නැත්තේ. දැන් බලන්න එක්සත් ජාතික පක්ෂයයි තිරංග ජාතික පක්ෂයයි අපි සංසන්දනය කරොත් මේක කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි පොවන පැත්ත, අනිත් එක තමයි දොවන පැත්ත. එක්සත් ජාතික පක්ෂයේ තියෙන ඔක්කොම අමාරුවෙන් කටයුතු කරන්න තියෙනවා. මුදල් අමාත්‍යාංශය, විදේශ අමාත්‍යාංශය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක දෝන කාමකරු අමාත්‍යාංශයේ පැත්තේ තියෙන සමුද්‍රයේ තියෙන මේ පැත්තේ, ක්‍රීඩා තියෙන මේ පැත්තේ ඔක්කොම ලේසියෙන් ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන්ද? විශ්වාස භංගය එනවා. මේ පැත්තේ ෆෞසි අමුතුමා එක පැත්තක හිටියා, දායසි තව පැත්තක හිටියා, හරි පැත්තට ඇවිල්ලා තියෙනවා. නමුත් මේක නෙමෙයි අවශ්‍ය වන්නේ. මේ ඔක්කොම දක්ෂය. දැන් මම දන්නවා දායසිට මේ උත්තරය ලැබෙයි. ඒකෙන් නැවත විශ්වාස භංගයක් වෙන්න අවශ්‍ය නැහැ. නමුත් ජනතාව තමයි විශ්වාසය ගේන්න අවශ්‍ය වන්නේ.
සමහරු කල්පනා කරුවේ අපි මේ ඇවිල්ලා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක ඇමතිකම් අරගෙන ඉන්නවායි. ඉතින් ඒකට විවිධ නම් පටබැඳිනවා. පින් ඇමතිලා කිව්වා ආණ්ඩු දෙක ආණ්ඩුවක් කරනවා නම් පක්ෂ දෙකකින් හැම කෙනෙකුටම ගෞරවයක් තියෙනවා. අපේ රවිකරණවත් මැතිතුමා කිව්වා දෙවීම සහ කැවීම කියලා. මම ඒක අනිත් පැත්තට කල්පනා කරන්නේ මම හිතුවේ ඒක අනිත් පැත්ත. අපි ගොනාට අපි ධනකොල ටික කවනවා කියලා අපි හිතුවේ මුදල් එකතු කරන එක සල්ලි දෙන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. අපේ හයිය තිබුණ නැත්තම් තුනෙන් දෙකක බලයක් නැහැ මේ ආණ්ඩුව. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 40 දෙනෙක් එකතු වුණු නිසා තමයි 3 දෙනෙක් ආණ්ඩුවක් ඇති. එතකොට අපි තමයි තනකොල ටික කවන්නේ කියලා මම හිතන්නේ. මොකද අපි බැනුම් තහන්න ඕන අපිට මුකුත් හම්බෙන්නේ නැහැ අපෙත්තේ. දුවන්නේ අන්තිමටම එක්සත් ජාතික පක්ෂය කියලා තමයි මම අනිත් පැත්තට කතා කරන්නේ. එකට එකතු වෙලා වැඩ කරනවද එළියට යනවද කියන කාරණේ අද තියෙනවා. අවු එකට දවස් දෙකක් තියෙනවා. මම බැනුම් කරේ ගැන මම හිතපු මතවාදයක් තිබුණා. මම ඒක විශ්වාස කරුවා මේ රටේ තිබුණ දැවැන්තම හොරගමක් කියලා. ඒ විශ්වාස මං ඇදී ඒ පක්ෂෙව ඡන්දෙ දුන්නේ කාගවත් දේශපාලන අරමුණක් ඉස්ස කර ගැනීම සඳහා නෙවෙයි හෘද සාක්ෂියට එකතු. මට ඕමනා විදියට මගේ හෘද සාක්ෂියට මම සමුදෙන්න මම සූදානම් නැහැ. පළාත් පාලන ඡන්දයෙන් පසුව දැන්වත් යහපාලන ආණ්ඩුව නිවැරදි ගමන් මගක යාමට අවශ්‍ය බව පූජ්‍ය දඹර අමිල හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව සඳහන් කළේ අද පස්වරුවේ කොළඹ පැවති සමන්ත්‍රණයකට එක් වෙමින්. පෙබරවාරි 10 ඉඳලා අද වෙන මාස 2යි මොකද තනු මෙරුවේ විශ්වාස බංගේ ෂෝක් නේද? ඒක තමයි න්‍යාය පත්‍රයේ මහින්දගේ. ඒක තමයි කතා කරගෙන ඉන්නේ හැදුව. ඉතින් දැන් ඒකද කතා කරගෙන හිටියා. හරි මේ කළා. කළා ඉතින් මහින්දගේ මයික් එක දිහා මොකද පර 16ක් දැන් අපේ යතේ. ඒක තමයි යාගේ අන්තිම යාගේ උපාය. 16ක් අපේ යතේ. හිටියේ 52යි දුකෝයිද? ඒක 16 දක්වා වැඩි කළා. අන්තිමට කවුන්ට් එක එකතු එකතුව ටෝටල් එකේ ජයග්‍රහණය මහින්ද අත්පත් කරගත්තා කියන එක ඕන කෙනෙක් දන්නේ. ඒ යන්නේ ඒ යතින් බැලුවා. ඉතින් හැබැයි අපි මොකද කළේ මාස 2ක් ගියා. එතකොට අපිට තිබුණ තව අවුරුදු 2කට අඩු කාලයක් අපේ කාලය ඉවරේ. ඒකෙනුත් මාස 2ක්. මාස 2ක් යන දවස් සෙල්ලන්නේ කතා කරගෙන හිටියා. පහුදා පත්‍රේ දානවා. ඒගොල්ලන්ගේ පත්‍රවල දානවා කෝටියකට වඩා අධික වියදමක් ගියාය එදා පාර්ලිමේන්තුවේ රාත්‍රියේ විතරක්. ඒක ෂොට් එක අපිට. ඒක බලනවා මිතු. මල හත්තිල අපිට ලැබිච්ච මොන මගුලකුත් නැහැ. අන්තිමට කෝටියකුත් වියදම් කළා. මාස දෙකකුත් කාලා දාලා. යහපාලන ඉවර වෙන්න ඔන්න වෙන්නේ. මේ පෙබරවාරි 10 තී ඒකවත් අඩු ගන්න ඔළුවට කල්පනා කළේ නැහැ. වලකට වැටුණා මොලේට ලාභයක් කරගත්තේ නැහැ. ඒකත් ආපහු නැවත මාස දෙකක් කාලා දැම්මා. ඒ නිසා ඒ ලනු කන්න එපා. ඒ බෝල වලට දෙල්ලම් කර කර ඉන්න එපා. ඒ බෝල වලට පිත්ත උස්සලා හිටන් ස්ලිප්ට දීලා කෙලීම අපි හරියට අපිට ඕන විදිහට බෝලේ දාගමු. පිත්තට හය පාරක් ගන්න ලෝන් නෝන් කලාපේ හරහා. ඒ පැත්තෙන් ගුග්ලි පන්දු දානකොට ඒකට ආරක්ෂාකාරී පියවරක් අනුගමනය කරමින් දුර්වල පන්දු ඒ පැත්ත ලව්ව දම්මුවන් අපි න්‍යාය පත්‍රය හදන්නවා. ඒ පැත්තෙන් දම්මුවන් ඕන දුර්වල පන්දු දම්මෝන විදිහට ඕන න්‍යාය පත්‍රය හදන්න. ප්‍රාදේශීය සභාවලට අයත් මාර්ගාදිය සංවර්ධනය සඳහා මුදල් වෙන් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා අද අනතුරු ඇඟවීමක් කළා. අද හම්බන්තොට පැවති ජන හමුවකදී පහුගිය මැතිවරණයෙන් පස්සේ බොහෝ අය ඡන්දෙ දුන්නේ මහින්ද මහත්තයා ඊළඟ දවසේ අගමැති වෙනවා. ඒ නිසාම ගොඩක් අය ඡන්දෙ දුන්නා. නමුත් අද ඔබට පේනවා එහෙම තත්ත්වයක් ඇති කරගන්න පුළුවන් කමක් නැහැ. 2020 වෙනකන් මැතිවරණයක් මේ රටේ තියන්න බෑ. දැන් පාරවල් හදන්න අපිට සල්ලි දුන්නත් රාජ්‍ය සභාවට නවත්තන්න බලුවා. ඒ නිසා දැන් අපි පාරවල් වලට සල්ලි වෙන් කරන්නේ නැහැ. පාරවල් අයිති වෙලා තියෙන මේ ගම්වලට යන පාරවල් රාජ්‍ය සභාවට. එතකොට ඒගොල්ලන් පුළුවන් ඒව නවත්තන්න. එසේ අපි ගැටුමක් ඇති කරගන්න යන්නේ නැහැ. ඒවට අපි වැඩි සල්ලි දෙන්න උනන්දු වෙන්නේ නැහැ. පලාස් සභාවේ තියෙන පාරවල් ටික හදලා දෙන්න අපි සල්ලි දෙනවා. මහාණ්ඩුවට අයිති වැව් ටික අපි හදලා දෙනවා. මධ්‍යම රජයේට පලාස් සභාවට අයිති පාසල් ටික අපි හදලා දීලා ඔබේ ගමට ගේන සංවර්ධනේ පහුගිය මැතිවරණයෙන් පස්සේ අඩපණ කරගත්. ඒකෙන් ඉස්සරහට ගේන ඒකෙන් ගමේ සංවර්ධනේ අඩු වුණා මිසක් වැඩිවීමක් උනේ නැtei කියන එක අපි පැහැදිලිව කියන්න කැමතියි. මිනුවන්ගොඩ සහ ඒ අවට ප්‍රදේශවල මහා පරිමාණයෙන් ඉඩම් වංචා කළ පුද්ගලින් 6 දෙනෙකු පොලිසිය අද අත්අඩංගුවටගෙන තිබෙනවා. මොවුන් මෙලෙස රුපියල් ලක්ෂ 400ක පමණ මුදලක් වංචා කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අද පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ. මුලින්ම මේ ප්‍රධාන සැකකරු සිදු කරන්නේ පුවත්පත්වල දැන්වීම් වල තිබෙන ඉඩම් විකිණීමේ දැන්වීම් බලනවා. ඒ ඉඩම් විකිණීමේ දැන්වීම් බලලා ඔහු ඒ ඉඩමට පවා ගිහිල්ලා පරීක්ෂා කරනවා. ඒ ඉඩම පුද්ගලයන් පදිංචි තැනක්ද එසේත් නැත්නම් හුදකලාව තිබෙන ඉඩමක්ද යන වගේ. ඊට පස්සේ ඔහු ඒ ඉඩමට අදාළ ලේඛන ලියාපදිංචි වෙලා තිබෙන ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයටත් යනවා. ඒ ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයට ගිහිල්ලා පත්තිරු පරීක්ෂාවකුත් සිදු කරනවා. ඔහු ඉතා සූක්ෂ්ම ලෙස ඒ පත්තිරුවේ ඒ ඉඩමේ වත්මන් අයිතිකරුගේ නම ඉතා සූක්ෂ්ම ලෙස වෙනස් කිරීමකට ලක් කරනවා. මෙවැනි පැමිණිලි 11ක් දැනට ලැබිලා තිබෙනවා. මේ පැමිණිලි 11ට අදාළව සිදු කර ඇති මූල්‍ය වංචාව රුපියල් ලක්ෂ 400කට ආසන්න වෙනවා. මේ වංචාවට සහාය ලබා දුන් සැකකරුවන් 5 දෙනෙකු මේ වෙද්දි අත්අඩංගුවට අරන් තියෙනවා. විශේෂයෙන්ම මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ සිද්ධියත් එක්ක අපිට පේනවා ඉඩමක් මිලදී ගැනීමේදී ලේඛන බැලුවට මදි කියලා. ඒ නිසා අපි විශේෂයෙන්ම මේ හුදකලා වූ ඉඩම් මිලදී ගැනීම ගන්න අවස්ථාවලදී මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා ඒ ඉඩමේ නියම අයිතිකරු කවුද කියලා ඔහුගේ අනන්‍යතාවය තහවුරු කරගන්න කියලා ඉඩම මිලදී ගන්න අවස්ථාව වෙන විට.
නිවාස හා ඉදිකිරීම අමාත්‍යාංශයේ යටතේ දිවයිනේ දිස්ත්‍රික්ක 25ම ආවරණය කරමින් රණවිරු සුබසාදන ගම්මාන 25ක් ආරම්භ කිරීමට තීරණය කළ බව නිවාස හා ඉදිකිරීම අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. නිවාස හා ඉදිකිරීම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ අද පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් ප්‍රකාශ කළා. 2009 වසරේදී පුදුකුඩිරිපුහි ක්‍රියාන්විත නිරතව සිටියදී ත්‍රස්තවාදී ප්‍රහාරයකින් පූර්ණ දෘශ්‍යාබාධිත තත්ත්වයට පත් යුද හමුදාවේ දසවැනි ගජබ රෙජිමේන්තුවේ සැරයෙන් ජේපීඩී රවින්ද්‍ර රණවිරුවාට රුපියල් 135ක් වටිනා නිවසක් පරිත්‍යාග කිරීම වෙනුවෙන් අද නිවාස හා ඉදිකිරීම අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිසකගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වුණා. අපි අද තීන්දු කරා ලංකාවේ දිස්ත්‍රික්ක 25ේම රණවිරු සුබසාදන ගම්මාන 25ක් ආරම්භ කරා. විශේෂයෙන්ම රණවිරු ගම්මාන වැඩසටහන් තුළ විවිධ ප්‍රශ්න ගැටලු අභියෝග රැසක් පහුගිය කාලයේ තිබුණා, සමාජීය ගැටලු රැසක් තිබුණා. ඒ හැම ගැටලුවක්ම निराකරණය කරගනිමින් අඩුපාඩුකම් රහිතව අංග සම්පූර්ණ රණවිරු ගම්මාන 25ක් ආරම්භයක් හැටියට අපි රට පුරාවටම ආරම්භ කරන්නට සැලසුම් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ සැලසුම් ඉතාමත්ම කෙටි කාලයක් තුළ ක්‍රියාත්මක කරලා ඒ ඉලක්ක සම්පූර්ණ කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. මම පැහැදිලිවම කියන්න කැමතියි, මම මේ අදහස් කරන රණවිරු ගම්මාන 25 ඒ ඉඩම් වලට තඹ සතයක්වත් අපි රණවිරුවන්ගෙන් අය කරන්නට කිසිසේත්ම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මුදලක් රණවිරුවෙකුගෙන් අය කරනවා නම් එතන සුබසාධනය කියන වචනේ පාවිච්චි කරන්නට බෑ. එතන කෙලෙහි ගුණයක් දැක්වීමේ කියන වචනේ පාවිච්චි කරන්නට බෑ. තවත් පුවත් කිහිපයක් දැන්. අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පිනි රත්නවලි කැකුණවල මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ බොරැල්ල සුසාන භූමියේදී සිදු කෙරුණා. ළමා ආරක්ෂක අධිකාරියේ නව සභාපතිවරයා ලෙස එච් එම් අබිරත්න මහතා අද පෙරවරු 10:20ට යෙදුණු සුබ මොහොතින් සිය දුරේ වැඩභාර ගනු ලැබුවා. සුළු සේවකයන්ගේ හිඟය පියවීමට බලධාරීන් කටයුතු නොකරන බවට චෝදනා කරමින් ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහරෝහලේ කනිෂ්ඨ සේවකයන් අද දහවල් විරෝධතාවයක නිරත වුණා. කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ වාර්ෂික අවුරුදු උත්සවය විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පසුගියදා පැවැතුණා. එය සාම්ප්‍රදායික අවුරුදු අංග රැසකින් සමන්විත වූ අතර විශේෂංග රැසකින් විචිත්‍රවත් වී තිබුණා. ඇඹිලිපිටිය ඕමල්පේ වැවේවත්ත ප්‍රාථමික විද්‍යාලයේ වාර්ෂික අවුරුදු උත්සවය පසුගියදා පැවැත්ුණේ එම විද්‍යාලයේ ක්‍රීඩා පිටියේදී. කොළඹ බෞද්ධ කාන්තා විද්‍යාලය සංවිධාන කළ අලුත් අවුරුදු උත්සවය ඊයේ එම විද්‍යාල භූමියේදී පැවැත්ුණා. Big Match Fever විශේෂාංගය දැන්. කුරුණෑගල ශාන්තානා විද්‍යාලය සහ කුරුණෑගල මලියදේව විද්‍යාලය අතර පැවති 39 වැනි ඇතුගල්පුර සටන එක්දින ක්‍රිකට් තරගයේ ලකුණු 33කින් ජය ගැනීමට කුරුණෑගල ශාන්තානා විද්‍යාලය සමත් වුණා. තරගයේ ප්‍රථමයෙන් පන්දුට පහර දුන් ශාන්තානා විද්‍යාලය පන්දු වාර 48යි පන්දු 5කදී සිළු දිනා දැවී ලකුණු 207ක් රැස් කරගත් අතර පිළිතුරු විනිම ක්‍රීඩා කළ කුරුණෑගල මලියදේව විද්‍යාලයට පන්දු වාර 45කදී සිළු දිනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 174ක් පමණයි. නුගේගොඩ සාන්ත ජෝන් විද්‍යාලය සහ කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය අතර පැවති 22 වන ශ්‍රී ජයවර්ධනපුර සටන මහා ක්‍රිකට් තරගයේ මෙවරත් ජයපරාජයෙන් තොරව අවසන් වුණා. තරගයේ ප්‍රථමයෙන් පන්දුර පහර දුන් සාන්ත ජෝන් විද්‍යාලය සිය පළමු ඉනිමට සිළු දිනා දැවී ලකුණු 188ක් සහ සිය දෙවැනි ඉනිමට කඩලු 6ක් දැවී ලකුණු 114ක් රැස් කරගත් අතර පිළිතුරු ලෙස කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය සිය පළමු ඉනිමට කඩලු 9ක් දැවී ලකුණු 278ක් රැස් කරගෙන සිටියදී සේනිමාත් හිටුවා පන්දුර පහර දීමේ අවස්ථාව නුගේගොඩ සාන්ත ජෝන් විද්‍යාලයට ලබා දුන්නා. IPM ශ්‍රී ලංකා ආයතනයේ වාර්ෂිකව පවත්වන ජාතික මානව සම්පත් කළමනාකරණ සමුළුව මෙවරත් ජුනි 6 සහ 7 යන දෙදින පුරා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. ශ්‍රී ලංකා පිරිස් කළමනාකරණ ආයතනයේ සංවිධාන කරන මෙවර සමුළුවේ තේමාව වන්නේ ඩිජිටල් ලෝකයේ මානව සම්පත් පරිවර්තනය යන තේමාවයි. දකුණු ආසියාවේ විශාලතම මානව සම්පත් සම්මේලනය වන මෙම සමුළුව සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස ශ්‍රී ලංකා ජනරජයේ විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරින් ප්‍රනන්දු මහතා සහභාගී වීමට නියමිතයි. එස් සමගින් ප්‍රවෘත්ති ප්‍රකාශය අවසන්. මීළඟට 360. Other Derna 24/7.